අද සැප්තැම්බර් 22 වෙනිදා 1950 අවුරුද්ද චිත්‍රපටය එදත් චණ්ඩියා අදත් චණ්ඩියා අධ්‍යක්ෂණය කළේ වි සිවදාසන් සිවදාසන් තනිවම අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය නැත්නම් සමඅධ්‍යක්ෂණය කරපු චිත්‍රපටත් එක්ක ගත්තොත් හතරවෙනි චිත්‍රපටය සිවදාසන් කියන්නේ අපේ රටේ හිටපු තාම දක්ෂම රසායනාගාර ශිල්පියෙක් එවකට පැවති විජයා චිත්‍රාගාරයේ ප්‍රධාන රසායනාගාර ශිල්පියා හැටියට කටයුතු කළා ඒ වගේම බොහෝ දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරු පෞද්ගලිකව මට කියලා තිබෙනවා සිවදාසන් ලව්වා ඔවුන් වෙන චිත්‍රාගාරයක චිත්‍රපටය රූපගත කළා ඔහු ලව්වා විජයා චිත්‍රාගාරයට ගිහිල්ලා පිටපත මුද්‍රණය කරවා ගන්නට ඒ කාලේ චිත්‍රපට දලසේ අපට චිත්‍රපටයේ පිටපත මුද්‍රණය කරවා ගන්නට ඔවුන් කැමැත්තෙන් සිටියා කියලා එදත් චන්දියා අදත් චන්දියා චිත්‍රපටයට පාදක වෙන ඉතාම වැදගත් චිත්‍රපටයක් මේ චිත්‍රපටය පුදිය පාදේ 1989 අවුරුද්දේ තිරගත වෙච්ච චිත්‍රපටයක් මේ චිත්‍රපටය දෙමළ සිනමාවේ ඒ අවුරුද්දේ වැඩිම ආදායම් ලබාපු චිත්‍රපටයක් වුණා ඒ විතරක් නෙමෙයි ඉන්දියානු ජාතික සම්මාන දෙකකුත් තමිල්නාඩු සම්මාන දෙකකුත් මේ චිත්‍රපටය දිනා ගත්තා ඒ වගේම කන්නඩ භාෂාවෙන් හින්දි භාෂාවෙන් තෙලුගු භාෂාවෙන් සහ මලයාලම් භාෂාවෙන් මේ චිත්‍රපටය නැවත නැවත ප්‍රතිනිර්මාණය වුණා මේ චිත්‍රපටයට පාදක වන්නේ එක්තරා ධනවත් පැලන් ධනවත් උරුමයක් සහිත තරුණියක් ඇව අතවරයට ලක් වෙනවා ඇව අතවරයට ලක් වන්නේ කරන්නේ එක්තරම් මැරවරේ ඒ කරවන්නේ ඇගේ දේපල වලට යම් හිම්කම් පාන ඇගේම කුඩම්මා විසින් තමයි මේ මේ කාන්තාවට මේ අතවරයට ලක් කරන්නේ හැබැයි මේ තරුණිය කරන්නේ එක් අවස්ථාවකදී මේ මැරවරයව කොහොම හරි මෙල්ල කරනවා මෙල්ල කරන්නේ ආයුධ වලින් නෙවෙයි ආදරේ මෙල්ල කරලා ඇගේ ස්වාමි පුරුෂයා බවට පත් කරනවා විතරක් නෙවෙයි ඔහු හොඳ මිනිහෙක් බවට පරිවර්තනය කරනවා මෙන්න මේ අපූර්ව චිත්‍රපටය තමයි පාදක උනේ එදත් චන්දියා අදත් චන්දියා කියලා මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අපේ ජනප්‍රියම චිත්‍රපට රැසක් නිර්මාණය කරපු ලංකාවේ වැඩිම චිත්‍රපට නිෂ්පාදනය කරපු සොනිල් ටී ප්‍රනාන්දු සමග සෝනියා දිසා කොහොම වුණත් මේ චිත්‍රපටය මුලින් නිෂ්පාදනය කළේ අපේ හොඳ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වෙලා සිටපු එම්ජේ අබ්දින් නැමැති නිෂ්පාදකවරයා අබ්දින්ව කිසිවක් නොපිරිසක් විසින් එක්තරා අවස්ථාවක ඝාතනය කරවා ඔහුගේ නිෂ්පාදනය කරපු චිත්‍රපටි පසු වෙනත් නිෂ්පාදකවරුන් තමයි සිනමා තිරයට ගෙනාවේ මේ චිත්‍රපටය මුලින් නිෂ්පාදනය වුණේ පවිත්‍රා කියන නමෙන් මේ චිත්‍රපටයේ තිරනාටකය රචනා කළේ වි සිවදාසන් චිත්‍රපටයේ කැමරාකරණය එම් වි සුබ්‍රමණියම් චිත්‍රපටයේ සංස්කරණය කළේ එස් වි චන්ද්‍රන් සංගීතවත් කළේ සෝමපාල රත්නායක චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධ කළේ හේමසිරි හල්පිට කේ එස් උදයකුමාර මේ චිත්‍රපටයේ ගීත වලට අලුතෙන් ගීතයක් එකතු කළා මේ පවිත්‍රා නම තියෙද්දි නොවේ එදත් චන්දියා අදත් චන්දියා කියන නමෙන් තියෙනකොට අලුත් ගීතයක් එකතු කළා ඒ අවධියේ ජනප්‍රිය ගීතයක් මේ ගීතය තමයි උලත් එකයි පිලත් එකයි කියන රූකාන්ත ගුණතිලක ගායනා කළ ගීතය සහ රූකාන්ත ගුණතිලක සහ රාජු බණ්ඩාර ගායනා කළ ගීතය චිත්‍රපටයට අලුතෙන් එකතු කළා මේ සෙසු ගීත තිබුණේ මිල්ටන් මල්ලමාරච්චි සහ ලතා වල්පොල ගායනා කළ හිරු සඳු වගේ හිනහිලා ලතා වල්පොල ගැයූ දෑස වැසී ගිය ලතා වල්පොල ගැයූ නොමිනිස් කම්පේ කියන ගීත මීට අමතරව එදත් සූර්යා අදත් සූර්යා චිත්‍රපටයට ඇතුළත් වුණ එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලකල ගායනා කළ සුදු පාට මේදුම් ගලාලා ගීතයත් මේ චිත්‍රපටයට නැවත ඇතුළත් කරලා තිබුණා ඒ ඇතුළත් වුණේ පවිත්‍රා කියන නම යටතේ නිෂ්පාදනය වූ අවධියේ නෙවෙයි එදත් චණ්ඩියා අදත් චණ්ඩියා කියලා තිරගත වෙන සමයේ මොකද පවිත්‍රා කියන චිත්‍රපටය සම්පූර්ණ ඉවර කළා තමයි තිබිදි තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ඝාතනය කරන ලද්දේ එම්.ජේ. අබ්දින්ව ඝාතනය වුණේ ඊට පස්සේ තමයි මේ චිත්‍රපටයේ නැවත චිත්‍රපටයේ තිරගත වුණේ සුනිල් ටී ප්‍රනාන්දු සහ සෝනියා දිශා නිෂ්පාදනය කැරියට චිත්‍රපටයේ අංග රචනයේ ඊබට් විජේසිංහ කලා අධ්‍යක්ෂණය මොහන් ඇඩම්ස් සහාය වේෂණ අංග රචනයේ ජගත් පෙරේරා සහාය කලා අධ්‍යක්ෂණය රොහාන් සමර දිවාකර සටන් අධ්‍යක්ෂණය සරත් සිල්වා සහ ලක්ෂ්මන් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය මල්ලිකා කීර්ති ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග සකස් කළේ ටීකේ චිත්‍රාගාරයේ සහ සරසවි චිත්‍රාගාරයේ සෙවන් ආර්ට්ස් චිත්‍රාගාරයේ සෙවන් ආර්ට්ස් කියන්නේ පසු කාලයක විජය චිත්‍රාගාරයට යොදා තිබුණ වෙනම නම නිෂ්පාදනයේ කළමනාකරණය සමන් ප්‍රිය මාරසිංහ කොණ්ඩ මාස්තර උපාලි සංගරාජ් ගීත පටිකත කළේ මර්වින් බේන්ස් නෙකෝ ශබ්දාගාරයේදී නාමාවලිය රංජිත් රත්නායකගෙන් චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පීන් උනේ ඇන්ටනි සිල්වා එම් ඩැනියල් ඇන්ටනි සුමේද සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ජීවන් කුමාරතුංග
සහ දිල්හානි අශෝකමාලා මම හිතන්නේ දිල්හාන්ගේ රංගන ජීවිතය ඉතා වැදගත් චිත්‍රපටයක් සොමි රත්නායක ශ්‍රේණි අමරසේන විල්සන් කරුණාරත්න කාන්ති ලංකා මාක් සම්සන් ආනන්ද වික්‍රමගේ ප්‍රියන්ත ප්‍රභාස් චන්ද්‍රසිරි කොළිතුවක්කු ශ්‍රීලා ලබේකෝන් සුනිතා විමලවීර ශ්‍රෝමි කුමාරි ලක්ෂිකා ෆොන්සේකා ශාමි කුමාරි ඔරෝසි ෆනෑන්ඩු සුසිමා පෙරේරා සුනන්දනී ෆොන්සේකා රේණුකා වග සෙනවි දොන් බොස්කෝ ජයලත් ප්‍රනාන්දු පාලිත සිල්වා සුමිත් මුදන්නායක උපුල් ගුණවර්ධන ශ්‍රීනත් මල්දිනිය හේමන්ත ඊරියගම කපිල සිගේරා අනිල් චන්ද්‍රලාල් ආදී මේ එදත් චන්ඩියා අදත් චන්ඩියා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවා. මම හිතන්නේ මේ චිත්‍රපටයේ සොන්ඩි ප්‍රනාන්දුගේ චිත්‍රපට එකතුවක් යටතේ නරඹන්නට පුළුවන් තවමත්. මම හිතන්නේ හැබැයි නරඹන්නට පුළුවන් නම් එදත් චන්ඩියා අදත් චන්ඩියා නොවේ පවිත්‍රා චිත්‍රපටයේ ඔබට මේ චිත්‍රපටයේ අපූර්වත්වය වඩා හොඳින් විඳ ගන්නට පුළුවන්.